අයිබෝන් යාළුවනේ මං අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ගෙදරදීම FM රේඩියෝ එකක් හදාගන්න විදිය. ඒකට ඔයගොල්ලන්ට ඕන කරනවා මෙන්න මේ ජාතියේ PCB එකක් ඕන කරනවා. මේ PCB එකේ නම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති AST PCB. ඔයගොල්ලන්ට මේ PCB එක සහ මේ අදාළ IC අනිත් components ගන්න වෙබ්සයිට් එකේ නම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔගොල්ලොන්ට පුළුවන් එකෙන් ඒක Google search කරලා ඒ වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ඔගොල්ලෝ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ ඒ එතකොට යාළුවනේ දැන් මේකේ මේ වගේම තව බෝඩ් එකක් තියෙනවා යාළුවනේ. මෙන්න මේ Crown කියලා බෝඩ් ජාතියක්. මේ බෝඩ් එක යාළුවනේ එච්චරම සාර්ථක නෑ. ඔගොල්ලෝ වඩා හොඳයි මෙන්න මේ PCB එක ගන්නවනะ. එතකොට මේ IC එක ගැන කියනවනම් යාළුවනේ මේක CXA 1019. ඒ වගේම යාළුවනේ ඔගොල්ලන්ට ඕන නම් පුළුවන් CXA 1619 පාවිච්චි කරන්න. මේ IC යාළුවනේ වෙළඳ පොලේ ගොඩක්ම තියෙන්නේ බොරු ඒවා. ඒවා එච්චර සාර්ථක IC නෙමෙයි. කියන්නේ මේ මේකේ තියෙන මේ මේ බෝඩ් එකට මම දාලා තියෙන IC එක බොරු IC එකක් යාළුවනේ. මේකෙන් කිසිම සද්දයක්වත් එන්නේ නැහැ. ඒ වගේ තව සමහර IC තියෙනවා යාළුවනේ, ඒ කියන්නේ එක එක ഘോഷාකාරී හඬවල් එනවා. සමහර වෙලාවට එක channel එකක් දෙකක් වගේ ලාවට අහු වෙන්නේ. ඒ ඒ හොඳ IC නෙමෙයි යාළුවනේ. ඒකින්ද ඔයගොල්ලෝ මතක ඇතුව හොඳ IC එකක් ගන්න. මේ නැත්තම් ඔයගොල්ලොන්ගේ මේ පරිපතේ එච්චර සාර්ථක වෙන එකක් නෑ. මං මේ වෙබ්සයිට් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් යාළුවනේ මේ ඔරිජිනල් IC මිලදී ගන්න. ඒ වගේම යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන කොයිල් දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ කොයිල් දෙකෙන් කරන්නේ යාළුවනේ මේ මේ මෙතන තියෙන කොයිල් එකෙන් කරන්නේ FM channel දෙකක් අතර දුර, ඒ කියන්නේ අපි තුවොත් channel දෙකක්, ඒ කියන්නේ මේ 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 tuning condenser එක කරකවනකොට channel දෙකක්, ඒ කියන්නේ අපි එක channel එකක් කරකවලා අනිත් channel එක අහු වෙන්න ඕන දුර ප්‍රමාණය තමයි මේ coil එකෙන් අපි හදාගන්නේ. මේ coil එක එහාට මෙහාට ඈඩ් කරලා අපි හදාගන්නේ. එතකොට මේ අනිත් coil එකෙන් අපි කරන්නේ ඒ channel මාරු වෙනකොට අපිට, ඒ කියන්නේ අහු වෙන channel වල, ඒ කියන්නේ tune කරගන්නවා වගේ දේවල් තමයි මේ coil එකෙන් කරන්නේ ඒ channel ටික. එතකොට යාළුවනේ මේක මේ කොයිල් එක උතර තියෙන ගේජ් එක ගැන කියනවා නම් මේ PCB එක මේ ඒ කියන්නේ PCB එකේ data sheet එකේ නම් තියෙන්නේ මේ පරිපථය, ඒ කියන්නේ circuit diagram එකේ නම් තියෙන්නේ මෙතන මේක කොයිල් දෙක තියෙන්නේ ගේජ් 22කින් උතන්න කියලා. හැබැයි යාළුවනේ ගේජ් 22කින් එතුවහම අපිට සමහර channel අල්ල ගන්න බෑ. ඒ කියන්නේ ඒ අපි දැන් හිතුවොත් හොඳම රේඩියෝ එක වගේ කඩෙන් මිලදී ගන්න රේඩියෝ එක වගේ channel අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතුවොත් බෞද්ධයා විතරක් අහු වෙනවා සමහර වෙලාවට ගේජ් 22කින් එතුවහම. ඒකින්ද මම ඔයගොල්ලන්ට කියන්නේ ඊට වඩා හීනි කම්බියක් වෙන ගේජ් 23 වගේ පාවිච්චි කරන්න කියලා. ගේජ් 23, ඒ කියන්නේ යාළුවනේ ඔයගොල්ලෝ ගන්න IC එක කේ සාර්ථකත්වය අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ හොඳම තත්ත්වයේ IC ගන්න අරන් තියෙන්නේ ගේජ් 23 වගේ තමයි හරියන්නේ සාමාන්‍ය. නැත්නම් යාළුවනේ සාමාන්‍ය වගේ IC එකක් නම් ගේජ් 22කින් වැඩ කරන්න පුළුවන් වෙයි. නැත්නම් ඔගොල්ලෝ 24 නැත්නම් 21 තමයි, 21ත් 24ත් අතර ගේජ් එකක් තියෙන එකක් තමයි පාවිච්චි කරන්න ඕන. මම නම් මේකට පාවිච්චි කරලා තියෙන්නේ ගේජ් 23. ඒ වගේම යාළුවනේ ඔගොල්ලන්ට මෙතන පේනවා ඇති මෙතන තියෙනවා 10.7 කියලා පින් තුනක පොඩි කම්පෝනන්ට් එක. මේකෙන් තමයි යාළුවනේ මේ FM ෆිල්ටර් කරන්නේ. මේ FM සිග්නල් එක ෆිල්ටර් කරන්නේ මේකෙන් තමයි. මේකේ තියෙනවා යාළුවනේ පින් තුනක කම්පෝනන්ට් එකකුත් තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා යාළුවනේ 10.7 කියලා ගහලා පින් දෙකක එකකුත් තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා පින් දෙකක හේකුත් තියෙනවා, පින් තුනක හේකුත් තියෙනවා.
ඔගොල්ලෝ මේක හයි කරනකොට මතක තියාගන්න ඕනේ මේකේ තියෙන යාළුවනේ මෙතන මේ එක පැත්තක තියෙන රතු පාට තිතා මේකෙත් තියෙන මේ පින් දෙකේ එකෙත් තියෙන ඔගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන තිතක් තියෙන රතු පාට එන්නේ රතු පාට තිත ඒ වගේම යාළුවනේ මේ බෝඩ් එකෙත් මේ මාක් එකක් දාලා තියෙන මෙතන මේ ඉරි කෑල්ලක් වගේ පොඩි එන්නේ ඉරි කෑල්ල තියෙන පැත්තට තමයි මේ තිත තියෙන පැත්ත හය වෙන්න ඕනේ මෙතනත් යාළුවනේ මේ රතු පාට තිත තියෙන පැත්තෙම මේ බෝඩ් එකේ ඇඳලා තිනවා මෙතන නිකන් පොඩි මේ IC වල අඳින්නේ කට්ටයක් වගේ එක එන්නේ ඒ වගේ එතනත් ඇඳලා තිනවා එන්නේ මේ කට්ටේ වගේ තියෙන පැත්තට තමයි මෙන්න මේ රතු පාට තිත තියෙන පැත්ත හයි වෙන්න ඕන. එතකොට යාළුවනේ මේ පින් දෙකේ මෙගා ස්විල්ට එක වෙනුවට පින් තුනේක දාන්න බෑ කවදාවත් යාළුවනේ. ඒකින්ද ඔයගොල්ලෝ පින් දෙකේ එකක්ම අනිවාර්යෙන් දාන්න ඕනේ මෙතන. මේ වොලියම් කන්ට්‍රෝල් එක ගැන කියනවා නම් මේක B50K එක මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා LED එක මේ LED එක මේ ඔන් වෙන්නේ අපි මෙතනින් මේ ටියුනින් කන්ඩෙන්සර් එක කරකවනකොට චැනල් එකක් අහු වුණොත් විතරයි චැනල් එකක් අහු නැති වෙලාවට මේ LED එක දැල්වෙන්නේ නැහැ ඒ වගේම යාළුවනේ මේකට දෙන්න තියෙන වෝල්ට් තුනක් මේකේ ස්පීකර් එක ගැන කියනවා නම් 8 ohms වොට් තුනක විතර ස්පීකරයක් තිබ්බොත් හොඳටම ඇති මේකට. එතකොට මේකට මේ මෙතනින් ඇන්ටනාවකට මෙතන මේ ඇන්ටනා වයර් එක මේක ඇන්ටනාවකට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. මේකට ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සර පාවිච්චි කරපු ටීවී වලට ආව කූරු දෙකේ ඇන්ටනාව ඒක උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලෝ තනි වයර් එකක් විතරක් දානවා නම් ටිකක් උස තැනකින් ඒ වයර් එක තියන්න ඕනේ. එතකොට තමයි මේකේ හොඳට සිග්නල් එන්නේ. එහෙනම් යාළුවනේ අපි මේකට විදුලිය ලබා දීලා බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ආ තව දෙයක් තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ අර 10.7 පින් තුනේ එකේයි පින් දෙකේ එකයි. ඔගොල්ලොන්ට පේනවා කියලා හිතනවා. ඔගොල්ලොන්ට පේනවා ඇති මේ තියෙන පින් තුනේ එක මේ තියෙන පින් දෙකේ එක. ඔගොල්ලෝ මේ මෙතන තියෙන තිතක් පේනවා ඇති රතු පාට. ඒක හරියටම බලලා මේ බෝඩ් එකට සම්බන්ධ කරන්න ඕන. මතක ඇතුව. හරි එහෙනම් යාළුවනේ අපි විදුලිය ලබා දීලා බලමු. මේක ලබා දෙන්න ඕනේ වෝල්ට් 3ක් වගේ. හරි එහෙනම් අපි විදුලිය ලබා දෙනවා. මා FM කන්ඩෙන්සර් එක හිමීට කරකවන ඔයාලුනේ ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති රේඩියෝ එක හොඳට වැඩ කරනවා.
ගොල්ලොන්ට ඇහෙන්නේ නැති යාළුවනේ මේ අපේ රේඩියෝ එක හොඳට වැඩ කරනවා. මේ රේඩියෝ එකේ මේ IC එක හොඳ තත්ත්වයක තියෙනවා නම් ඔයගොල්ලන්ට හොඳ රේඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති දැන් මේකේ අපි කඩෙන් ගන්න හොඳම රේඩියෝ එක වගේ හැම channel එකක්ම වගේ අහුවෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන ඇන්ටනාව මීට වඩා හොඳයිනේ. මම මේකට පාවිච්චි කරලා තියෙන වයර් එක. ඔයගොල්ලෝ පාවිච්චි කරන ඇන්ටනාව මීට වඩා හොඳ නම් මීට වඩා හොඳට මේ channel අල්ල ගන්න පුළුවන්. ඔගලොන්ට කියන්න ඕනේ මේ IC එක අපි දැනගන්නේ ඔරිජිනල් එකක්ද නැද්ද කියලා. මේ IC එක අපිට මේක දැක්කහම මේකේ print එකෙන් කියන්න පුළුවන් මේක ඔරිජිනල්ද නැද්ද කියලා. මේකේ print එක අපිට ගොඩක් පැහැදිලිව හරියට නිකන් මේක නිකන් හරි print එක හරි කෙලින් ලස්සනට print කරලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක ඔරිජිනල් කියලා. ඔගලොන්ට පේනවා ඇති මෙන්න මේකේ print එක එච්චර හොඳ ප්‍රින්ට් එකක් නෙමෙයි මේ මෙන්න මේකේ තියෙන්නේ අනිත් IC එකේ. ඒ වගේම මේ ඔරිජිනල් IC වල ප්‍රින්ට් එක මේ IC එකේ මේ කළු පාට ප්ලාස්ටික් කොටසෙන්මයි ඒක ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක උඩින් ගහපු එකක් නෙමෙයි මේ ඔරිජිනල් IC වල එන ප්‍රින්ට් එක. මේ මේ මේක මේ IC එක හදලා මේක උඩින් නිකන් මේ සීල්ලයක් වගේ ගහන එකක් නෙමෙයි මේ ඔරිජිනල් IC වල හදන්නේ. ओरिजिनल लेके मे प्लास्टिक मे तीन आवरण ये मे को हदल तीन अलग मत के ओरिजिनल ऐसी गंडन वेडे सार्थक ने मैं वेबसाइट पाले डिस्क्रिप्शन दाना इवागे मगोलो मन प्रश्न तीन पाले कमेंट सेक्शन पावचर मगे चैनल के सब्सक्राइब करना तम तक रही एना यारोनी मांग इतना अदोगोल मना हरी गिना गाने थी गेल एना गोल हेमोटम सुबह दासा केल प्रार्थना करना।